समाज संगायना। साधु साधु साधु। समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता। सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदम्। धम्मश्रवणकालो अयं भदन्ता। धम्मश्रवणकालो अयं भदन्ता। धम्मश्रवणकालो अयं भदन्ता। सुविशुद्धशीलेषु सिन्धूपमस्य समाधिधम्मेषु पाठवीसमस्य। अनन्तज्ञानेषु गगनूपमस्य नमामि शिरसा श्रीगौतमस्य। पिरिसिदु सिल्कान्द समुदुर सेमा। निशाल समाधिय मिहिकात सेमा। अनंत ज्ञानय अहसक सेमा। सिरिपा अभियस पिनिपा वेवा। मोहन्धकारेषु सूर्योपमस्य संसारसोतेषु सेतोपमस्य। दोषापवाहेषु मेघोपमस्य नमामि शिरसा धम्मां तस्य। मोहदुर सिंदलन लाहिरो सेमा। ससर दियम्ब मद पहुराक सेमा। किलेस किलोटो हाल वैसाक सेमा। सदहम रुवनट पिनी पावेवा। पटिपत्ति सारेषु सम्माटितस्य उजुभूतमङ्गेषु यानागतस्य। कुशलेषु धम्मेषु केतुपमस्य नमामि शिरसा सुगतो रसस्य। पिलिवेत सारुवे सुवंदाक सेमा। दम रस दानवाई मिहिराक सेमा। पिन गंग गलना निम्नय सेमा। महासंग रुवनट पिनी पावेवा। साधु साधु साधु। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। माव मन्येत पुण्यस्य न मं तं आगमिष्यति। उदबिन्दु निपातेन उदकुम्भोऽपि पूरति। पूरति धीरो पुण्यस्य थोकथोकम्पि आचिनन्ति। श्रद्धावन्त पिंवत හැම දෙනාටම निदुक् निरोगी सुभवेवा दीर्घायुषमवेवा कायिक मानसिक दुग्धोम्नस दुर्वेला सनसिल्ले जीवत्वेन लभेवा सियलु सत्वयो वैर नत्तो वित्वा तरहा नत्तो वित्वा दुःखपीडा नत्तो वित्वा सुवसे जीवत्वित्वा नगिनहिर दिशावे विसेन सियलु सत्वयोद दकुनु दिशावे विसेन सियलु सत्वयोद बटहिर दिशावे विसेन सियलु सत्वयोद උතුරු දිශාවේ වෙසෙන සියලු සත්වයෝද යට දිශාවේ වෙසෙන්නා වූද උඩ දිශාවේ වෙසෙන්නා වූද සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා කායික සැනසෙල්ල ලැබෙත්වා මානසික සැනසෙල්ල ලැබෙත්වා සියලු සත්වයෝ නැවත නැවතත් කරුණාබර සිතත්වෝ වෙත්වා මුදිතාබර සිතත්වෝ වෙත්වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ විදියට සෑම උදෑසනකම මෙනෙහි කරන්න. ඒ වගේම මෙනෙහි කරන්න අරහං සම්මා සම්බුද්ධෝ සාඛාතෝ ධම්මෝ සුපටිපන්නෝ සංඝෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධයි. ඒ අමා ධර්මය ස්වාඛාතයි. මහා සංඝරත්නය සුප්‍රතිපන්නයි නැත්නම් සුපටිපන්නයි. ආන්නෙම මෙනෙහි කරන්න. අපි මේ කතා කරන ධර්මය එසේ මෙසේ කෙනෙක් මේ ලෝකෙට කියා දීපු දෙයක් නෙමෙයි. අසම සමෝතුමන් වහන්සේ නමක් කියා දුන් ධර්මයක්. ඒ උතුමන් වහන්සේගේ ජීවිතය ගැන බැලුවොත් ඒ උතුමන් වහන්සේ හැම පව්මල නසා හැම කුසල් දහම් වැඩු හැම කුසල් දහම් වඩා සියලුම අකුසලයෙන් නිදහස් වූ පිරිසිදු සිතක් තියෙන කෙනෙක්. එනිසා මේ භාග්‍යවතුන් වහන්සේට අරහං කියන්නේ ආරකත්තා හතත්තාච කෙලේසාරේන සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයානං චාරහෝ නරහෝ කරෝති පාපානේ අරහන්තේන උච්චති. ආරකත්තා හතත්තාච කෙලස් සතුරන් නැසුවා. කෙලස් කියන්නේ සතුරු ටිකක් නේ. රාගය කියන්නේ සතුරෙක්. ද්වේෂය පාපය අකුසල හිත ඇතුලේ ඇති වෙලා අපවම නැති කරන හින්දා කෙලෙසුන්ට සතුරු කියන්නේ. ඇතුලෙන් ඇති වෙලා අපේ සිත්ම අඳුරු කරනවා. අපේ සිත්ම අපිරිසුදු කරනවා. හැබැයි අප තුල තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ සියලු කෙලෙස් සතුරන් හඳුනාගත්තා. කෙලෙස් සතුරන් හඳුනාගෙන කෙලෙස් සතුරන් නසා දැම්මා. කොහොමද නසා දැම්මේ? ආර්ය මාර්ග ඥානේ සම්මා සම්බෝධිය උදා කරලා දෙන නුවණින් තමයි ඒ කෙලෙස් සතුරන් නැසුවේ. එනිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙලෙස් සතුරන් හඳුනාගත්තා. කෙලෙස් සතුරන් නැති කළා. කෙලෙස් සතුරන් නැසූසේ කාරකත්තා හතත්තාච කිලේසාරීන සෝමුනි හත සංසාර චක්කාරෝ. සංසාරය කියන්නේ චක්‍රයක්. චක්‍රයක මුලක් අගක් පේන්නේ. රෝදයක් ගත්තොත් ඒ රෝදේ මුල මෙතනයි රෝදේ අග මෙතනයි කියලා නිම් වලල්ල දිහා බලලා කියන්න පුළුවන්ද නැහැ. එහෙම කියන්න බෑ. ආන්නේ වගේ තමයි මේ සංසාර චක්‍රය. සංසාර චක්‍රය රියසකකට උපමා කරලා කියා දෙනවනේ බුදුරජාණන් වහන්සේ. රියසකක තියෙනවා නාභිය කියලා මණ්ඩලයක්. නාභිය රතේ රත් චක්‍රයේ මැදය. ආන්නේ නාභියට කියනවා. ඒ නාභියට කියනවා අවිද්‍යාව සහ තණ්හාව කියලා. අවිද්‍යාවයි භව තණ්හාවයි තමයි සංසාර චක්‍රේ නාභිය වෙන්නේ. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. ඊළඟට භව තණ්හාව කියන්නේ ඉපිද ඉපිද මෙරි මෙරි යන භව ගමනට ඇති කැමැත්ත. තර අවිද්‍යාවයි භවතණ්හාවයි නාභිය කරගෙන ඉන් අනතුරුව දැවි තියෙනවා. දැන් සාමාන්‍යයෙන් රෝදයක ගත්තොත් දැවි තියෙනවා. අර කූරු වගේ තියෙන ඒවට කියන්නේ දැවි කියලා. ආන්නේවා ඉතින් එක එක කරත්තවල එක එක රෝදවල විවිධාකාරයෙන් විවිධ විදිහට තියෙනවා. ආන්නේ දැවි ටික වගේ තමයි විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියලා මේ තියෙන මැද කොටස් ටික තමයි දැවි කියලා කියන්නේ. අවිද්‍යාවයි භවතණ්හාවයි. අපි ගත්තොත් නාභිය ලෙස අවිද්‍යාව භවතණ්හාව නැමැති නාභිය මුල් කරගෙන සංඛාර කුසල අකුසල සංඛාර ඊළඟට ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක විඥාන ඊළඟට නාම රූප සලආයතන පස්ස වේදනා ඊළඟට තණ්හා උපාදාන කර්ම භව කියන මේ ටික ඔක්කොම දැවි කියලා කියන බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රය. ඒ වයින් තමයි ජරා මරණ නැමැති නිම් වලල් අල්ලගෙන ඉන්නේ. නිම් වලල්ල කියන්නේ රතරෝදේ පිට රවුම. ඒකට කියනවා නිම් වලල්ල කියලා. ඒක ඒක සංසාර චක්‍රයට උපමා කළොත් ඒ නිම්මලල්ල වෙන්නේ ජරා මරණ. ජරා මරණ තමයි නැවත නැවත කරකෙන්නේ. සංසාරේ නැවත ලැබෙන්නේ මොනවද? දැන් මේ ජීවිතෙන් අපි සමුවරගෙන යන්න ගියොත් ආය ලැබෙන්නේ මොනවද? ආය ලැබෙනවා නම් ආය ලැබෙන්නේම ජරාවයි මරණයයි. අපි හිතමුකෝ ආය මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා. ආය මනුස්ස ලෝකෙ ඉපදුනම අපිට මොනවද ලැබෙන්නේ? මේ වගේ ඇස් දෙකක් ලැබෙනවා. කන් දෙකක් ලැබෙයි. නාසයක්, දිවක්, කයක් මේ ටික ලැබෙයි. මේවා ටික ලැබුණාම මේ දැන් මේ ජීවිතේ ලැබිච්ච ටික වෙනස් වුණා, දි รา ගියා, ජරාවටපත් වුණා, වයස්ගත වුණා, නොපෙනී ගියා. එහෙම උනේ නේද? එහෙම වුණා. ආය ලැබුණොත් ඇස් දෙකක් ආයමත් ඔය විදිහට මේ දේ සිද්ධ වෙනවා. ආය ලැබුණොත් කන් දෙකක්, ඒ කන් බිහිරි වෙන්න පුළුවන්. ආය ලැබුණොත් නාසයක්, ආය ලැබුණොත් මේ දිවක්, කයක්, ආය ලැබුණොත් මෙහෙම සිතක්. ආයමත් එයාට ඒ සියල්ල සමගින් උරුමවන්නේ සුවිශාල දුකක්. එනිසා මේ නිම්වලල්ල සංසාරේ ජරා මරණ නැවත නැවත ජරා මරණ උරුම වෙනවා. මොනවා නිසාද? අර කියන ලද සංඛාර නැත්තම් විඥාන නාම රූප ආදී දේවල් නිසා. ඒ සියල්ලට මූලයක් වෙනවා. මොකක්ද මූලය? මූලය තමයි අවිද්‍යාවෙන් යුක්තව භවගාමි ප්‍රාර්ථනා තබා ගැනීම. ඔන්න ඔය සංසාර චක්‍රයේ අර සිඳලුවා ඒ භාග්‍යතුන් වහන්සේ අර සිඳලුවා කියන්නේ අර වටේට තියෙන කුරු ටික දැවි ටික ඔක්කොම එකින් එක ගලවා දැම්මා. දැවි ගැලවුණාම මධ්‍ය ලක්ෂය නැත්තම් ඒ රත චක්‍රයේ නාභි මණ්ඩල ඉතුරු වෙනවා. ඉතුරු වෙන එකත් ගැලවෙලා වැටෙනවා. දැවි ගැලවුණාට පස්සේ නිම්මලල්ලත් කුඩු පට්ටම් වෙලා යනවා. ආන් එහෙම වෙලා යන්නේ ඒ එකකට එකක් සම්බන්ධය පවතින හින්දා. එහෙනම් එක තැනක් නැති කළොත් අවිද්‍යාව නැති කළොත් සංස්කාර නැති වෙනවා. සංස්කාර නැති කළොත් විඥාන නැති වෙනවා. විඥාන නැති කළොත් නාම රූප. ඒ නිසා මේ එක තැනකින් කොහෙන් හරි අපි අවබෝධ කරගත්තොත් මෙන්න මේ හේතුව නැති කළොත් මෙන්න මේ ඵලය ලැබෙනවා කියලා. අපි හිතමුකෝ දැන් ඔන්න චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. ඇස තියෙනම බාහිර රූපය තියෙනවා. මේ බාහිර රූපය ඇසේ ගැටුනහම චක්සු ප්‍රසාදයේ ගැටුනහම චක්කු විඥාන සිත පහළ වෙනවා. චක්කු විඥාන සිත පහළ වෙච්චාට උනාට පස්සේ ඒ පහළ වෙන සිත තුළ යෙදෙනවා ස්පර්ශය නැමැති චෛතසික ස්වභාවය. ආන්න එක තින්නම් සංගති පස්සෝ මේ තුන එකතු වෙමින් ස්පර්ශයයි කියලා කිව්වේ. මෙන්න මේ ස්පර්ශය නිමිති කරගෙන මුල් කරගෙන ඔන්න යාට ඇති වෙනවා එක්ක සැප වේදනාවක් එහෙම නැත්නම් දුක් වේදනාවක්. අපි හිතමු සැප වේදනාවක් ඇති වුණා කියලා. ලස්සන රූපයක් ස්පර්ශ වුණොත් සැප වේදනාවක්. ආන්නේ සැප වේදනාව නිසා වේදනා පත්‍ය තණ්හා අන්න යාට තණ්හාව ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. ඒ තණ්හාව නිසා එයා ඒ තණ්හාව නැවත නැවත අභිනන්දනය කරනකොට ඒ තණ්හාවේම ඊළඟ බලවත් අවස්ථාවක්. මුලින් ඇතිවන තණ්හාවට වඩා දෙවන, තුන්වන, හතරවන, පස්වන අවස්ථාවේ ඇතිවන තණ්හාව හරි බලවත්. මුලින් ඇතිවන තණ්හාවට වැඩිය එන්නම ඒ තණ්හාවේ වැඩි දියුණු වෙන අවස්ථාවක් තියෙනවානේ. අපි හිතමු රූපය අධ්‍යය ඉස්සෙල්ලාම බලපුවාන් ඇතිවන ආසාව නෙමෙයි දෙවෙනි වතාවට බලපුවාන් ඇති වෙන්නේ. ඒ රූපය තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි අවතාවට බැලුවාම ඒ රූපය අතපත ගාලා බලනකොට ඒ රූපය සිප වැළඳ ගන්න ගත්තොත් අර මුලින් ඇතිවෙච්ච තණ්හාව 10000 ගුණයකින් ප්‍රබල වෙලා පස්සට ඇති වෙනවා. ඒ නිසා මේ තණ්හාපච්ච උපාදාන කියන තැන මුලින් තණ්හාවක් ආසාවක් ඇති වෙනවා. හැබැයි ඒ තණ්හාව ආසාව නැවත වඩනකොට නැත්තම් ඒ තණ්හාවෙම කල් ගෙවනකොට එයාට ඒ තණ්හාව උපාදානයක් බවට පත් වෙනවා. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තපාද උපාදාන කියන්නේ උපාදාන කියන්නේ දැඩි ලෙස අල්ලා ගැනීම. කාමයේ කාම අරමුණු දැඩි ලෙස අල්ලා ගන්නවා. අන්න කාම උපාදානය. එතකොට තණ්හාව හේතු වෙනවා කාම උපාදානයට. ඒ වගේම තණ්හාව හේතු වෙනවා දිට්ඨි උපාදානයට. තණ්හාව තියෙන කෙනා හිතුවොත් එහෙම තණ්හාව නිසා මේ දේවල් මට විතරයි ලැබෙන්නේ. මේවා මේ දෙවියන්ගේම ඇවිල්ලා මේ දේවල් මේ ලැබිලා තියෙන දේවල් නිත්‍යයි සදාකාලිකයි. එහෙම හිතුවොත් මේ මාන්නයා එතනින් එහාට එන උපාදානයක් දිට්ඨිය නැමැති මිත්‍යා දෘෂ්ටිය නැමැති දැඩි අල්ලා ගැනීම සිද්ධ කළා. ලේසි නෑ මිත්‍යා දෘෂ්ටියක් අයින් කරන්න. එහෙනම් තණ්හාව නිසා උපාදානය හැදෙනවා. උපාදානය නිසා භවය සකස් වෙනවා. මොකද්ද භවය කියන්නේ? කර්ම භවය. කර්ම භවය කියන්නේ උපාදාන හේතු කරගෙන එක්කෙනෙක් කුසල් කරනවා, තව කෙනෙක් අකුසල් කරනවා. උපාදාන නිසා කොහොමද කෙනෙක් අකුසල් කරන්නේ? දැන් අපි හිතමුකෝ ඔන්න යාට දිව්‍ය ලෝකේ යන්න ඕන වෙනවා. එයා දිව්‍ය ලෝකේ සැප සම්පත් ගැන කල්පනා කළා, අහලා දැනගෙන එයා ඊට පස්සේ හිතනවා මම දිව්‍ය ලෝකෙ උපදින පින් රැස් කර ගන්නවා කියලා. ආන්නේ වගේ තැනක කුසල සංස්කාරයට අර තණ්හා උපාදාන හේතු වුණා. කුසල සංස්කාරයට. අකුසලයට ඉතින් කොහොමද හේතු වෙනවන්නේ? අකුසලයට කොහොමද ඉතින් सामान्य लोक मनुष्य गत्तොත් අකුසල් කරන්න වෙහෙසෙන දෙයක් නෑනේ නිකම්ම සිද්ධ වෙනවනේ අකුසලයට කොහොමද සම්බන්ධ වෙනම ඒ කියපු උපාදානේ මිත්‍යා දෘෂ්ටියක් නැත්තම් දිට්ඨි උපාදානේ තිබේන ඒකාන්ත වශයෙන් එයා කරන තාක් දේවල් අකුසල ඊළඟට කාම උපාදානේ තිබේන කරන දාක් දේවල් අකුසල ඒතර උපාදානේ සහ කර්ම භවයේ සකස් වෙනවා ඊළඟට භවපච්චය ජාති භවය හේතු කරගෙන ජාති ජරා මරණ ශෝක පරිදේව दुख दो मना सुपायास मे कियन सैम अकुशलයක් ඇති වෙනවා. ඉතින් මෙහෙම අකුසල් ඇති වුණාට පස්සේ මේ වගේ පවකම් නිර්මාණය වෙනකොට ජීවිතයක ඒ ජීවිතය දවසින් දවස දවසින් දවස සංසාරයෙන් මිදෙනවද නැහැ. සංසාර චක්‍රේ කර කර කියනවා. බුදුරජාණන් වහන්සේ ඔන්න ඔය සංසාර චක්‍රේ නැති කළා. ඒතර ඇසහරහා සකස් වෙන සංසාරේ, කනහරහා සකස් වෙනවා සංසාරේ, නාසය නිසා සකස් වෙනවා මොකද්ද? සංසාරේ. දිව කය හිත නිසා සකස් වෙනවා සංසාරේ. ඒක දන්නේ කවුද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ කියා දුන්නා. දැන් එහෙනම් භාග්‍යතුන් අපි දේශනා කරනවා චක්කුංච ඇසයි පටිච්ච රූපේච බාහිර රූපයයි ඒ වගේම චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන මේ දෙක එකතු වෙනකොට චක්කු විඥාන පිට පහළ වෙනවා. ඒ පිට පහළ වුණාට පස්සේ ඒ පිට පහළ වීමනේ තින්න සංගති පස්සෝ කියලා කියන්නේ. ඔන්න දැන් පහළ වුණා. පහළ වුණාට පස්සේ ඒ රූපය පිළිබඳ වේදනාවක් විඳීමක් ඇති වෙනවා. අපි හිතමු සැප වේදනාවක් ඇති වුණා. මිහිරි රූපයක්. සැප වේදනාවක් ඇති වුණත් ඒ ඇතිවන වේදනාව ගැන ඒ රූපය ගැන කවුරු හරි කෙනෙක් මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ආන්නේ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? එයාට එතකොට දැන් වේදනාපච්චය තණ්හා කියන වේදනාපච්චය තණ්හා සකස් වෙන්නේ නැහැ. එයාට එහෙම මෙනෙහි කරනකොට වේදනාව නිසාම තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒ රූපය විඳ ගන්නවා. හැබැයි තණ්හාවක් ඇති කරගන්නේ නැහැ. එහෙනම් තණ්හාව යෝනිසෝ මනසිකාරය නිරුද්ධ කරනකොට තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. කර්ම භවය නිරුද්ධ වුණාම ආයාට ජාති ජරා මරණ හිමි වෙන්නේ නැහැ. ඔය විදිහට තමයි මේ සංසාර ගමනේ අත මිදීම සිද්ධ වෙන්නේ. එහෙනම් සසර සකස් වෙන ආකාරයත් සසර දුක් අහවර වෙන ආකාරයත් ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රඥාවන්තයන්ට අවබෝධ කරගන්න ඉඩ හැරලා දේශනා කළා. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං ගුණෙන් යුක්තයි. ඊළඟට ආරකත්තා හතත්තාච කිලේසාරේන සෝමුනි. හත සංසාර චක්කාර පච්චයානංච චාරහෝ. අපි මේ සරණ ගියපු ශාස්ත්‍රෝන් වහන්සේනේ. සිව්පසය ලබන්න බුදුරජාණන් වහන්සේ හැර අන් සුදුස්සෙක් නෑ මේ ලෝකේ. භාග්‍යවතුන් වහන්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ තමයි දෙවියන් සහිත ලෝකය අප්‍රමාණ පූජා කළේ අප්‍රමාණ පරිත්‍යාග කළේ අප්‍රමාණ අතහැරීම් කළේ සිනේරු මහා පර්වතයේ වගේ රත්තරන් දාමයකින් දෙවිය පූජා කළා භාග්‍යවතුන් වහන්සේ. සිනේරු පර්වතය කියන්නේ කොච්චර උසයිද? යොදුන් 44000ක් උසයි මහ පොළොවේ මතුවලා තියෙන ප්‍රමාණය. ඒ වගේ පර්වතයේ වගේ රන් දාමයකින් පූජා කළා. බුදුරජාණන් වහන්සේට කොච්චර සත්කාර ලැබුණද? කෝටි ප්‍රකෝටි ගණන් වටිනා උද්‍යාන විහාරාරාම තථාගතයන් වහන්සේගේ සිරිපා බියස පාදූවිල්ලක් වගේ ඕන තරම් ලැබුණා. හැබැයි මොනවා ලැබුණත් මොසපත් වෙලා පරිහරණය කළේ නැහැ. පැල්පතක එහෙම නැත්නම් ගහක් මුල ඉන්නේ යම් අවබෝධයකින්ද එලෙසින් සුවඳ කුටියත් වාසය කළා සවැත් නුවර දේවරම් විහාරේ අනාථ පිණ්ඩික සිටුතුමා කරවා දුන්. ඉතින් ওই විදිහට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංසාර චක්‍රය තරණය කළා. සියලු පූජාවන්ට සුදුසු වෙමින් ඒ සියලු පූජාවන්ට සුදුසු වෙන්නේ හදවත විරාගී. කෙලස් නැයි හදවතේ කියන සියලු පූජාවන්ට සුදුසු විරාගී හදවතින් යුතුව ලෝකයට සෙත සැලසූ මහා මුනිවරයන් වහන්සේ. එනිසා අරහං අපි සරණ ගියාන්නේ විරාගී ශාස්ත්‍රෝන් වහන්සේ. ආන්නේ විරාගී ධර්මරාජයන් වහන්සේ තමයි අපේ පිහිට අපේ සරණ. අපි මේ හොයාගෙන ආවේ අපි මේ අතහැර දාලා ආවේ ආන්නේ සිරිපාභියසට මේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. රාජකුමාරයේ ගිහි ජීවිතය ගත්තොත් ඉතින් ලෝකේ ලස්සනම උතුම්ම ජීවිතේ. ආනුභාව සම්පන්න ජීවිතේ. 18 රියන් බුදුබඳක් දරාගෙන රැස් විහිදුවා රජමාලිගාවේ හිටියේ. ඉතින් එහෙම හිටපු රජකුමාරයෙක් තමයි කැලේට වැඩම කළ වනාන්තරගත වෙලා අරණ්‍යගත වෙලා සත්‍ය අවබෝධ කළේ. ඉතින් මේ මුනිවරයන් වහන්සේ විරාගී අරහං ගුණෙන් යුක්තයි. ඊළඟට සම්මා සම්බුද්ධෝ සෝ භගවා සියලු සත්‍ය අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළා. කාගෙන්වත් අහන්න නැතුව සත්‍ය අවබෝධ කිරීමේ භාග්‍ය හිමි වෙන්නේ තථාගතයන් වහන්සේට පමණයි. එනිසා මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ විද්‍යා චරණ සම්පන්නයි. අපේ ශාස්ත්‍රෝන් වහන්සේ අෂ්ට විද්‍යා තියෙනවා 15 චරණ ධර්ම තියෙනවා. ඒවා පිළිටන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේට පමණයි. विपसना ज्ञान मनोमेर्धिज्ञान ईर्धिविज्ञान दिव्यचाक्षु दिव्यसोतज्ञान परचित विज्ञान ज्ञान ईलांकट अनागतांस अतीतांस ज्ञान तिंगोय विदिर्गताम मे अनंत ज्ञान मंडले की आसवाक्षय कर ज्ञान अतुलु तथागतन वहां योग एमटगे न विद्या किला क्षरण की हुआ प्रातिमोक्ष सांवर शीले उपरी मेन्ती नम इलांकट इंद्रिय सांवर शीले इलांकट प्रत्यय सान्निफित शीले जागरिकानुयोगे श्रद्धा वीर्य सति ඊළඟට හිරියෝ තප්ප බහුශ්‍රත භාවය ප්‍රඥාව ධ්‍යාන බලය ඒවා තියෙන තථාගතයන් වහන්සේට. එයිසා ඒ භාග්‍යවතුන් වහන්සේ කාන්ත වශයෙන් විද්‍යාචර්ණ සම්පන්නයි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ සෑම ගමනක්ම සුන්දරයි සුගතයි. අතීතයේ ඉඳන් 20 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඈත සංසාරේ ඉඳන් ජාති ජාති පාරමී පුර පුරා ගුණ පුර පුරා දන් දිදී සිල් ආරක්ෂා කර කර ආපු ගමනක්නේ ලෞතර බුද්ධ රාජ්‍ය කියන්නේ. එනිසා භාග්‍යවතුන් වහන්සේගේ මුළු ගමන් මගම සුන්දරයි. ඒ සුන්දර වෙන්නේ ලෝක සත්වයෝ වෛර කරන තැන බුදුරජාණන් වහන්සේ වෛර කළේ නැහැ. බෝසතාණන් වහන්සේ වෛර කළේ නැහැ. ආනෙත් ඒ නිසා ඒ ජීවිතේ සුන්දරයි. ඒ වගේම ලෝකයේ උදවිය නොයෙක් විදිහ අකුසල් කරන තැන තථාගතයන් වහන්සේ අකුසල් කරේ නැහැ. ඒ නිසා ඒ ජීවිතය සාන්තයි සුන්දරයි. ඒ වගේම ලෝකයේ මිනිසු පලිගන්නා තැන බුදුරජාණන් වහන්සේ පලිගන්න ගියේ නැහැ සංසාරේවත්. ආන නිසාය ජීවිතේ සුන්දරයි සාන්තයි. ලෝකෙ මිනිසු ඉරිසියා කරන මසුරුකම් කුහකකම් කරන අවස්ථාවල තථාගතයන් වහන්සේ ඉරිසියා කංකලේ නැ කුහකකම් කලේ නැ මසුරුකම් කලේ නැ. ආන නිසා ඒ ජීවිතේ සාන්තයි ඒ ජීවිතේ සුන්දරයි. ඒ වගේම ලෝකයේ උදවිය අනේකාකාර මිත්‍යා දෘෂ්ටින්ට ඇදී යද්දී ඒ භාග්‍යතුන් සම්මා දිට්ඨියේම පීඨලා හිටියා. ආන නිසා ඒ ජීවිතේ සාන්තයි ඒ ජීවිතේ සුන්දරයි. ඒ නිසා ඒ සාන්තෝ සුන්දරෝ ජීවිතේ කියන සුගත ජීවිතය කියලා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ආන්නේ සුගත ගුණයෙන් සමන්නාගතවයි මේ ලෝකයේ ඉතිහාසෙත් වැඩ හිටියේ. මේ ලෝකයේ මතුමත්තරත් පහළ වෙන සියලු බුදුරජාණන් වහන්සේලා ආන්නේ ගුණ බලය දරනවා. ඒ වගේම ලෝක විදු ලෝකය අවබෝධ කළා. සත්ව සංඛාර අවකාශ කියන මෙන්න මේ ලෝක තුනම කරතලා මලක් වගේ අතරගත නෙල්ලි ගෙඩියක් වගේ අවබෝධ කළේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ශාස්ත්‍රුන් වහන්සේ. එනිසා ඒ භාග්‍යවතුන් වහන්සේ මහා ලෝක විදු ඥාන බලය තියෙනවා. ලෝකයේ ගැන බොහෝ දෙනා බොහෝ සල්ප දෙයක් නෙදන්නේ. ලෝකයේ ගැන තමා මේ තමන්ගේ ජීවිතයේ තමන්ගිට ඇහැට පෙනෙන දැනෙන මානෙ ටිකවත් දන්නේ නැති කී දෙනෙක් ඉන්නවද? නිසා මේ සත්ව ලෝකය, මේ සංඛාර ලෝකය, මේ පස් පොළව, වා පොළව, ජල පොළව, සක්වා තලයක පිහිටීම, පිටසක්වල මේ දේවල් සියල්ලම ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළා. එනිසා ලෝක විදු. ඒ ලෝක විදු ශාස්ත්‍රඥාපේ තමයි අපි මේ සරණ කරගෙන ඉන්නේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ වගේම අනුත්තරු පුරිස ධම්මසාරති. ධම්මසාරතිය කියන්නේ দমনය කරන කෙනා කියන එක. අනුත්තරයි කියලා කියන්නේ එතනින් එහා කෙනෙක් නෑ සත්වය দমনය කරන්න. දැන් බලන්න ලෝකේ මිනිස්සු කෑ ගසනකොට ඒ වගේම හඬ නගනකොට කාටවත් බෑනේ. ඒ වගේ කෙනෙකුට දඬුවම් දෙන්න කතා කරන්න සමහර විට ඒ විශාල පිරිසක් එකතු වෙලා කෑ කෝ ගන්නකොට দমনය කරන්න කාටවත් බෑ. මොනම හේතුවකින්ම. හැබැයි ඒ භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේට පුළුවන් ඕනම යක්ෂ සේනාවක් দমনය කරන්න. ඕනම මාර සේනාවක් দমনය කරන්න. ඕනම ගෘහපති සේනාවක් দমনය කරන්න. ඕනම අවිදරාගත් ආයුධ දරාගත් ඕන පිරිසක් එක තප්පරයෙන් හික්මවන්න පුළුවන්. ඒ සඳහා ක්‍රමවේද තුනක් පාවිච්චි කරනවා තථාගතයන් වහන්සේ. එකක් තමයි ආදේශනා, එකක් තමයි 이르දි ප්‍රාතිහාරය. 이르දි ප්‍රාතිහාරය දක්වලා වතාන්දකාරම වනවා. ඔය ඒ කාලේ හිටියා තරුණ කාන්තාවරු පිරිසක් හොඳටම මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා ගීත කියා නටනවා, හූතිය තියා නටනවා. ඉතින් මෙහෙම නටනටා දෙවුරම් විහාරයට ආවා. එනකොට එන්නේ හූ කියා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බලනවා කවුද මේ එන පිරිස කියලා. ඉතින් කාන්තාවරු පිරිස සිටු කුමාරිකාවරු ටිකක් හොඳටම මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මත් වෙලා ඉන්න තැන පේන්නේ නැහැ, ඇඳගෙන ඉන්න ඇඳුම ගැන අදහසක් නැහැ. ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද මොකක්වත් නැහැ. මූසපත් වෙලා උම්මාදයටපත් වෙලා ඔන්න දෙවුරම් විහාරයට බුදුරජාණන් වහන්සේ එත කොහොම හරි පෙර පිනකට පැමිණුණා. ඉතින් මෙහෙම පැමිණිලා දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන බණ මඩුවේ දැන් මේ සියලු දෙනාම වාඩි වුණා. දැන් මේ වාඩි වෙලා එක එක විකාර කරනවා. අත් දෙක ඔස්සලා සමහරව අප්පුඩි ගහනවා, සමහරව හූ කියනවා, සමහරව එක එක දේවල් විකාර කරනවා. මුඛ විකාර දක්වනවා, hina වෙනවා, ළඟ ඉන්න ඇට ඇඟිලි වලින් අයින්නවා. ඉතින් බීලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නින්නේ. සී කල්පනාව නැහැනේ. මත් වෙලා නින්නේ. ඉතින් එහෙම මත් වෙලා ඉන්න කෙනෙකුට තන නොතන පේන්නේ නැහැනේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. එතකොට හිතලා බලන්න මේ කාන්තාවරු පිරිසක් මෙහෙම හැසිරෙලා. එදත් මේ ප්‍රශ්නේ තිබුණා, අදත් ලෝකේ තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ බැලුවා දැන් මේ අයට මත් වෙලා ඉන්න සී කල්පනාවක් නැති අත්තන්ට බණ කිව්වට තේරෙන්නේ නැහැනේ. මේ අතෝ দমনය කරන්න මොකද්ද කරන්න ඕනේ? ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ अभिज्ञापादक चतुर्थ ध्यानයට සමවැදිලා අධිෂ්ඨාන කළා මේ මුළු බණ මඩුවම ඊ타ත්ම බලවත් ඝන අන්ධකාරයකින් පිරලා යන්න කියලා. ඔන්න දැන් ඝන අන්ධකාරයක් අධිෂ්ඨාන කරනකොටම දැන් ළඟ ඉන්න කෙනා පේන්නේ විසාම් බලවත් අන්ධකාර දුමාරයකින් වෙහිලා ගියා. ඊට පස්සේ හේන පුපුරනවා, හේනවා අකුණු පුපුරනවා, හේනවා භයානක ශබ්ද හේනවා. දැන් දෙන්නෙක් ළඟ නැද්ද? දෙන්න කට්ටිය ළඟ හිටියට 500ක් ළඟ හිටියට ඒ කාටවත් තව කෙනෙක් ළඟ ඉන්නවා කියලා දැන් දැනෙන්නේ නැහැ. හැම දෙනාගේම අර වෙරි මත තියෙනවානේ. ඒ මුසපත් භාවයේ උම්මාදේ නැති වුණා. ඒ වෙරි මත නැති වුණාට පස්සේ ඔන්න දැන් ටිකෙන් ටික ආයම අර ආලෝකේ වැටෙන්න ඉඩ සැලසුවා. දැන් ඉන්නේ මත් වෙච්ච අය නෙමෙයි, දැන් ඉන්නේ සංවර වෙච්ච අය. බය වෙච්ච බය වීමට මල මුත්‍රා පිට වෙන්නේ නැති සමහරක් අංගේ තරම් අන්ධකාරයක් ඇති වුණා. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්නේ වෙලාවේ දේශනා කරනවා කෝණු හාසු කිම ආනන්දෝ මොකටද hina වෙන්නේ? මොන hinaවක්ද? ආනන්දයක් hinaවක් ඇති කර ගන්න නුඹලට තියෙන කරුණ මොනවද කියලා ඇහුවා. දැන් එයාත් හිතන්නේ නැති අපි සිටු කුමාරිකාව අපිට කන්න බොන්න තියෙනවා. අපේ විවාහ වෙලා ඉන්න අය බොහොම උසස් පවුල් වල අය අපිට කුඹුරු යායවල් තියෙනවා, යාන වාහන තියෙනවා, මහා මන්දිර තියෙනවා, ආරක්ෂක හමුදාවක් අපිට ඉන්නවා. ඒකෙන්ද ඉතින් කාලා බෙල හිටපුවන් හරි කියලා හිතන්නේ නැති. එහෙම හිතලා තමයි ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලත් මේ කාන්තාවරු පෙරස විලිබියක් නැතුව මෙහෙම හැසිරුණේ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාරන කෝණු හාසෝ කිමානන්ද මොන හිනාවක්ද? මොන ආනන්දයක්ද? මොන සතුටක්ද? මොකක්ද හොයාගෙන යන්නේ? නිච්ඡම් පඤ්ඤාලිතේ සති පේන්නේ නැද්ද කියලා ඇහුවා. ගින්නක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ අත්තියෝ දැක්කේ නැහැ නේ ගින්නක් ඇවිල්ලා තියෙනවා. ඒ ගින්න තියෙන ඉතින් බාහිර බලන කොහෙද ගිනි ඇවිල්ලා තියෙන්නේ කිව්වා. එළියේ නෙමෙයි ඇතුලේ ගින්න ඇවිල්ලා තියෙන්නේ. මොකක්ද ඇතුලේ තියෙන ගින්න? රාගය කියන ගින්න. ඒක ඇවිල්ලා නැද්ද? රාගය කියන ගින්නෙන් මේ ලෝකේ මේ ලෝකේ විරාගී නොවු ඔක්කොම දැවෙනවා. අනාගාමී රහතන් වහන්සේලා හැර ආර්යයන් වහන්සේලා හැර අනිත් රාග ගින්නෙන් දැවෙනවා. මිනිසු රාග ගින්නෙන් දැවෙන හින්දා නේද උදේ පාන්දර අවදි වෙච්ච වෙලාවෙ ඉඳන් රෑ 10 12 වෙනකම් මහා පාරවල් වල දාඩිය කඳුළු මුගුරු වගුරු වාගෙන මේ සොච්චම් මුදලක් වෙනුවෙන් ජීවිතයක් පාව දෙන්නේ ආත්ම භාවයක් පාව දෙදී හරි හම්බ කර දුක් විඳින්නේ. ආන මේ ඇතුලේ ඇති වෙන රාග ගින්න නිසා ඒක සංසිඳව ගන්න. ඇතුලේ ඇති වෙන ද්වේෂ ගින්න හින්දා නේද මිනිස්සු යුද පිටියට පොර පිටියට වැදිලා වවුනෝන යන කොටාගෙන මරාගෙන මහා වියසන ඇති කරගෙන අත්පා කපාගෙන අන්ත දුක් විඳින්නේ. ඇතුලේ ඇති වෙන රාග ගින්න. එතකොට තමයි මේ රාග ගින්නෙන් පිච්චුණා කියන්නේ. එතකොට රාගය ද්වේෂය කියන ගින්නෙන් පිච්චෙන පිච්චිල්ල මේ බාහිරින් ඇති වෙන ගින්නට වැඩිය ප්‍රබලයි. බාහිරින් ඇති වෙන ගින්න ගස් ටිකක් දවාලයි මහ පොළව පුච්චලා දායි මොයිනම් මේ ඇඟ පුච්චයි අපිව අලු කරා එච්චරයි. හැබැයි අතුල පුච්චන්න බෑනේ. හැබැයි අතුලෙන් ඇතිවන ගින්න රාග ගින්න. රාගය නැමැති ගින්න, ද්වේෂය නැමැති ගින්න, මෝහය නැමැති ගින්න, ඊළඟට ජාතිය නැමැති ගින්න. ඇයි මේ ජාතිය ගින්නක් කියන්නේ? ඉපදිච්ච හින්දා නේද මේ ශරීරයට රෝග හැදෙන්නේ. ඉපදිච්ච හින්දා නේද මේ ජීවිතේට අනේක විද පීඩා එල්ල වෙන්නේ. ඉපදුන් නැත්තම් පීඩාවක් නැහැනේ. ඉපදිච්ච හින්දාමයි පීඩාවල් එල්ල වෙන්නේ. ඊළඟ ප්‍රශ්නය තමයි ඉපදිච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ පීඩාවන් නොවිඳලා තියෙනවද නැහැ? කවුරු වුණත් දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමයි අස්සම සම උතුමන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගේ ශරීර ශරීරයට රෝග පීඩා හැදුණා. ලේ අතිසාරය වගේ රෝග හැදුණා. ඒ උතුමන් වහන්සේගෙත් කොන්දේ ආබාධයක් ඇති වුණා. ඒ වගේ රෝග හැදුණා. ඒ වගේම නිന്ദා ආවා, අපහාස ආවා. ඒ ඔක්කොටම සැලුන්නේ තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධ නිසා. ඒ නිසා ඉපදිච්ච ඕනම මිනිසෙකුට ඒ ಜಾති පච්චයා ජාතිය නිසා හඬන්න වෙනවා. ජරාව, මරණය, ශෝකය, පරිදේවය, අන්ත දුක හැමදේම උරුම වෙන්නේ ඉපදීම නිසායි. එහෙනම් ජාතිය කියන්නේ ගින්න. ඔය හැම ගින්නකටම මුල් වන ගින්න ජාති ගින්න. ඉපදීම නැමැති ගින්න. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එදා ඒ තරුණියන්ට නුඹලා ගිනි වලින් ඇවිලිලා රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ජාති, ජරා, මරණ වලින් ඇවිලිලා ඉන්නේ. එහෙම ඇවිලි ඉඳද්දි hina වෙන්න පුළුවන්ද? ඇත්තටම hina වෙන්න බෑ. දැන් අපි බොහෝ වෙලාවට hina වෙනවානේ. කතා කරන උසුළු විසුළු කතා කරනවා, විනෝදේ ලබනවා, ආස්වාදේ ලබනවා, වින්දනය ලබනවා. එහෙම ලබන්න පුළුවන්ද සැබවින්ම? හෙට දවසේ මැරිලා ගිහිල්ලා බැල්ලියකගේ කුසේ උපදින්න નિયમિતව ඉන්න අපිට එහෙම hina වෙන්න පුළුවන්ද? बुद्धिमत् නම් ප්‍රඥාවන්ත නම් එයාට හසරැල්ලක් කවදාවත් නගන්න බෑ. අඩුම තරමින් සෝතාපන්න වෙනකම්. සෝතාපන්න වෙච්ච දවසට hina වෙන්න පුළුවන්. සෝතාපන්න වෙච්ච දවසට අව්‍යාජ සතුටක් ලබන්න පුළුවන්. ඇයි ඒ? එයා මරණින් මත්තේ ආයේ දුගතිය යන්නේ නැති නිසා. එතනින් මෙහා ඉන්න කවුරු hina වෙන්න හැදුවත්, කවුරුක් ජය කෙහෙලි බඳින්න හැදුවත් ඔය ඔක්කොම අසරණයි. හරියට අර වතුර මුට්ටිය උතුරනකම් උඩ පැන පැන එහෙට මෙහෙට දුවන කකුලුවා වගේ. කකුලෝ රංචුවක් වගේ. හැම වතුර මුට්ටිය උතුරන්න ගත්ත ගමන්ම අඬු කර වෙනවා. ඒ වගේම ශරීරෙ පිච්චෙනවා. දියපත් වෙලා පැහිලා පෙන දාලා අන්තිමට විනාශ වෙන යන බලවත් වේදනාවක්. ටික ටිකනේ රත් වෙන්නේ එකපාරට නෙමෙයිනේ. ටික ටික රත් වෙනකොට ටික ටික තමයි පිච්චෙන්න ගන්න. එකපාරට පිච්චෙනව නෙමෙයි. පිච්චිලා මැරිලා යනවා. ඉතින් ආන්නේ නිසයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ මේ කාමයේ නැමැති ගින්නට අහු වුණාට පස්සේ දැවෙනවා, තැවෙනවා, පිච්චිලා යනවා. ඉතින් එදා අර තරුණ පිරිසට වෙරිමතක් නැති වෙලා මේ බණත් කියා දුන්නාම මේ අත්තන්ට පෙර පින තිබුණා. පෙර පින තිබිලා මේ අත්ත සෝතාපන්න වුණා. දැන් එතකොට සවැත් නුවර දෙවුරම් විහාරයට ආවේ කවුද? සුරාසොඬුන් ටිකක්. සවැත් නුවර දෙවුරම් විහාරයේ අතුලට ආවේ එදා ඒ තරුණ පිරිසම, ඒ තරුණ කාන්තාවරු පිරිසම සුරාසොඬුන්. සුරා බොනා, ඒ මද්ද්‍රව්‍ය පාවිච්චි කරන, ඒ මත් වෙලා ඉන්නේ. මත්වෙච්ච පිරිසක් ඇවිල්ලා ආර්ය ශ්‍රාවිකාවරු බවට පත් වෙලා යන්න ගියා. ආය කවදාවත් ඒ පාපතර වැඩේ කරන්නේ නැහැ. ඒ බෞකාර වැඩේ කරන්නේ නැහැ. ඒ මට්ටමට හික්මුණා. ඒ මට්ටමට දමණය වුණා. එතකොට හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ ඒකට කියන්නේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථක. ඕක ඔය හික්මවීම කාටවත් මේ ලෝකේ කරන්න බෑ. සාමාන්‍ය කෙනෙක් නම් මේ වගේ පිරිසක් යනකොට බැනලා එලව ගනි. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මෙහෙට එන්න එපා, බීලා එන්න එපා. එහෙම එලව ගනි. හැබැයි භාග්‍යවතුන් වහන්සේ බැලුවා මේ වෙලාවේ මත් වෙලා ආවට සිහි කල්පනාව නැති වෙලා කකුලක් උස්සලා කකුලක් තියාගන්න බැරුව වැනි වැනි ආවට hina වෙවි ඔකුළු මෙකුළු පපා මේ අත්තන්ගේ හදවත ඇතුලේ හරියට පහන් ප්‍රදීපයක් වගේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන හේතු තියෙනවා. පෙර සංසාරේ පින් කරලා ඒ නිසා ධම්ම දේශනා කළා. ආන්න එකට කියන්නේ 이르දි ප්‍රාතිහාරයෙන් සත්වයන් দমনය කිරීම කියලා. ඊළඟට තියෙනවා ආදේශනා ප්‍රාතිහාරය. ඒකේ අනුශාසනා ප්‍රාතිහාරය. ආදේශනාව කියන්නේ තව කෙනෙකුගේ හිත කියවනවා. ළඟට ආපු කෙනාගේ හිත දිහා බලලා කියන ඔයා මෙහෙම නේද දැන් හිතන්නේ. ඔබ මෙහෙම නේද කල්පනා කරන්නේ. ඔබ මීට කලින් මෙහෙම නේද හිතුවේ. එතකොට ළඟ ඉන්න කෙනා කොහොමද দমনය වෙනවන්නේ? අය රහසක් නැහැනේ. ඊළඟට ආදේශනා ප්‍රාතිහාර ළඟට අනුශාසනාවේ කියන්නේ අමා ධර්මයේ දේශනා කරන පදයෙන් පදයට ගල්පා. ආන්න එතකොට එයාට ධර්මය අවබෝධ වෙනවා. මේ සියලු දේවල් අතරින් ධර්ම දේශනාව නැමැති ප්‍රාතිහාර්ය තමයි තථාගතයන් වහන්සේ අගය කරන්නේ. එහෙනම් ඒ අපේ භාග්‍යතුන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියන්නේ අන්න ඒ නිසා. ඊළඟට සත්තා දේවමනුස්සාන දෙවියන්ට, මිනිසුන්ට, බ්‍රහ්මයන්ට කොයි කාටත් එකසේම පිහිට වුණා. එකසේම. දෙවිවරු වෙනවා බණහන්න, බ්‍රහ්මයෝ වෙනවා, මිනිස්සු වෙනවා කාටත් වෙලාව වෙන් කරලා කාගෙත් එක්කත් ප්‍රියමනාපව කතා කරලා සිනහ මුසුමුහුණින් කෙනෙකුට වැඩියෙන් සලකන්න, කෙනෙකුට අඩුවෙන් සලකන්න, කෙනෙක් ලං කරගන්න, කෙනෙක් ඈත් කරන්න, එහෙම කටයුතු කරන්නේ තථාගතයන් වහන්සේ. කවුරු කාට සම කරුණාවේ සමසිතින් සලකනවා. කවුරු ගැනත් හිතන්නේ පුදුමාකාර මෛත්‍රියකින්. එන ඕනම කෙනෙක් ගැන. ධනපාල, ඊළඟට අඟුලිමාල, දේවදත්ත, වදකේ අඟුලිමාලම්මි ප්‍රතින ධර්මයේ සඳහන් කළ අඟුලිමාල ගැන, ඊළඟට ධනපාල යථා ගැන, නැත්නම් නාලාගිරි ගැන, දේවදතුන් ගැන, රාහුල කියන මේ හතර දෙනා ගැන සම කරුණාවෙන් හිතුව බුදුරජාණන් වහන්සේ. එහෙම හිතන්න පුළුවන් වේද සාමාන්‍ය කෙනෙකුට? ආන්න එකට කියන්නේ මහා කරුණාව. ඉතින් ඒ සත්තා දේවමනුස්සානං ගුණ බලයේ තියෙන ශාස්ත්‍රෝන් වහන්සේ දෙවි මිනිසුන්ට පිහිට වුණේ ආන් එහෙම කරුණාවකින්. ඊළඟට බුද්ධෝසෝ භගවා. අවබෝධ කරන ලද අමා දහම් අන්‍යයන්ගේ අවබෝධයටත් හේතු වන ආකාරයෙන් දේශනා කිරීම. ඒක හැමෝටම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට පුළුවන් ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණෙන ඕනම ශ්‍රාවකයෙකුගේ හිත දිහා බලන්න. හිත දිහා බලලා අමා ධර්මයේ දේශනා කරන්න. ඒ හිත දිහා බලලා අමා ධර්මයේ දේශනා කරනකොට ධහම අවබෝධ වෙනවා. ඉතින් ඒ හැකියාව තියෙන බුද්ධ ගුණ බලය දරන ශාස්ත්‍රෝන් වහන්සේට. ඒ වගේ මේ ශාස්ත්‍රෝන් වහන්සේ සියලු වාසනා ගුණ මහිමයන්ගෙන් අගතෙන්පත් කෙනෙක්. ඉපදුනේ රජ කුලයක, හැදුනේ වැඩුනේ රජ කුලයක, අම්මා රාජ බිසවක්, තාත්තා මහරජ කෙනෙක්, ඥාතීන් හැමදෙනාම රාජවංශ පරම්පරාවේ. රූපය දෙවියන්ට වඩා, බ්‍රහ්මයන්ට වඩා බබලනවා. කටහඬ හරි මිහිරි. ඒ වගේම ලැබිච්ච ලස්සන සාන්ත සුන්දර ජීවිතේ, රාජ සුකුමාල ජීවිතේ, සොඳුරු යශෝදරා, රාහුල බද්දරයන් මා ඥාති පිරිස. ඒ සියලු දේවල් කිසි තැනක අඩුවක් නැහැ. හැම සම්පතක්ම ගිහි ජීවිතේ ලබන්න ඒ භාග්‍යතුන් වහන්සේ වාසනාවන්තයි. ඒ භාග්‍යතුන් වහන්සේසේ වාසනාවන්ත වීම, ඒ භාග්‍යතුන් වහන්සේසේ असम सम भाग्यट हिमिकाम कीम तमय भगवा කියන ගුණයෙන් කියවෙන්නේ. එතකොට අපි සරණ ගිහිල්ලා ඉන්නේ ආන් එහෙම ශාස්ත්‍රවරේ. මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් වෙත තමයි අපි මේ පැමිණුනේ. එතකොට ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුගේ ධර්මය තමයි අපි මේ අහන්නේ. ඒ වගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුට තමයි උදේහවා දනින් වැටි වන්දනා කරන්නේ. එහෙම ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙකුගෙන් තමයි අපි මේ පිහිට හොයන්නේ. එහෙනම් දැන් ඔබ හිතන්න මේ හොයන පිහිට ඒ භාග්‍යතුන් අපට දෙන්න බැරිද? මේ පිහිට ලබා දෙන්න පුළුවන්. මේ හොයන සරණ ඒ භාග්‍යතුන් අපට දෙන්න බැරිද? දෙන්න පුළුවන්. දෙන්න පුළුවන් නිසා තමයි ඒ සරණ ලබා දී හැකි නිසා තමයි ඒ භාග්‍යතුන් අප දේශනා කරන්නේ. ඒතු භික්ඛවේ විඤ්ඤෝ පුරිසෝ අසට්ඨෝ අමායාවෝ දුජාතිකෝ. මහණෙනි මගේ ළඟට නුවණ තියෙන කියන දේ කරන සිහි කල්පනාවෙන් ඉන්න කැමැති. මගේ අවවාදයේ අනුශාසනාව පිළිපදින්න කැමැති. ඕන කෙනෙක් පැමිණේවා. තමන් අනුශාසාමි මම එයාට ධර්මය කියලා දෙනවා. තමන් ධම්මං දේශේමි එයාට මම ධර්මය දේශනා කරනවා. යතහා අනුසිට්ඨං තථා පටිවජ්ජමානෝ. ඒ ධර්මයට අනුව එයා පිළිපැද්දොත් නචිරස්සේම සැබවින්ම වැඩි කාලයක් යන කලින් යසතහාය කුල පුත්තා සම්මදේවා ගාරස්මාන ගාරියම් පබ්බජන්ති. යම් කරුණක් වෙනුවෙන් මේ සම්බුද්ධ ශාසනයට පැමිණුණා නම්, යම් කරුණක් වෙනුවෙන් ශාස්ත්‍රෝන්නාස සරණ ගියා නම් ආන්නේ අර්ථය නචිරස්සේම වැඩි කාලයක් යන කලින් එයා ඒ අර්ථය ඒ ධර්මලාභය ලබනවා. ඒ නිසා එහෙම විශ්වාසයේ පිහිටුවාගෙනයි අපි මේ ශාස්ත්‍ර ශාසනයේ කටයුතු කරන්න ඕනේ, වෙන පිහිටක් පිළිසරණක් නැති නිසා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ලෝකයට ධර්ම දේශනා කරන යුගයක එක්තරා දවසක හරි මිහිරි ගාථාවක් දේශනා කළා. මොකක්ද? මාව මඤ්ඤේත පුඤ්ඤස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති. පූරති ධීරෝ පුඤ්ඤස පොතෝක දෝකම්පි ආචින. මේ ගාථාව දේශනා කොට වදාලා. මේ ගාථාවේ සරල පැහැදිලි කෙටි අදහස තමයි පිනට අවමන් කරන්න එපා. පුංචි පිනක් කියලා අහක දාන්න එපා. හරියට වතුර බින්දුවෙන් බින්දුව එකතු වෙලා කලේ පිරෙනවා වගේ ටිකෙන් ටික පින් එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා යන දවසක් එනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාරනවා ධීරයා නැත්තන් නුවණැත්තා කියන කෙනා ටිකෙන් ටික පිනෙන් පින එකතු කරලා ජීවිතය පිනෙන් පුරවා ගන්නවා. ඒ නිසා ජීවිතේ පිනෙන් පුරවා ගන්න ශාස්ත්‍රඥ වහන්සේ ලබා දීපු අවවාදයයි මේ උතුම් ගාථා ධර්මයේ දේශනා කරන්නේ. මේ ගාථාව දේශනා කරේ එක්තරා සිදුවීමක් මුල් කරගෙන. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විවිධාකාරයෙන් දෙවි මිනිසුන්ට දහම් දේශනා කරනවානේ. දේශනා කරද්දී දවසක් දා එක්තරා උපාසක මහත්තයෙක් ඇතුළු විශාල පිරිසක් බණ මඩුවට ආවම බුදු බණ අහන්න. ඇවිල්ලා ඉන්න වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එදා දාන කතාව ගැන. මොනවද දාන කතාව කියන්නේ? දන් දීමේ ආනිසංස ගැනයි දේශනා කළේ. ඉතින් එදා වදාරනවා උපාසකා ඉදේකච්චෝ අත්තනාච දානං දේති පරං න සමාදපේති. උපාසක වරුණි, මේ ලෝකේ ඇතම් කෙනෙක් ඉන්නවා, එයා තමන් දන් දෙනවා, තමන් හොඳට දන්පැන් පූජා කරනවා, හැබැයි පරං න සමාදපේති, තව කෙනෙක් ඒ දාණයට යොමු කරගන්නේ නැහැ, තව කෙනෙක් දන් දෙන්න යොමු කරන්නේ නැහැ, තව කෙනෙක් ඒ දාණය සඳහා සම්බන්ධ කරගන්නේ නැහැ, තනියම තමන් දන් දෙනවා, තව කෙනෙකුට අවස්ථාව සලසා දෙන්නේ නැහැ. තමන් හැබැයි දන් නොදීනේ නැහැ, තමන් මසුරුකමින් ලෝභයෙන් පරිහරණය කරන්නේ නැහැ. ඉතින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝ නිබ්බත්තානේ භෝග සම්පදන් ලබති නෝ පරිවාර සම්පදන්. එයාට මොකද වෙන්නේ? එයා උපදින තැන මහ විශාල ධන කුවේරයෙක් වෙනවා. හැබැයි එයාට පිරිස් බලය නැහැ, මිනිස්සු නැහැ, එයාට සල්ලි ඕන තරම් තියෙනවා, තනියම තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඇසුරු කරන කීප දෙනෙක් තමයි එයා ළඟ ඉන්නේ. සමහර තමන්ගේ දරු පිරිසයි, තමන්ගේ භාර්යාව හරි කීප දෙනෙක් විතරයි ඉන්නේ, වෙන යම් පිරිස් බලයක් එයාට නැහැ. දැන් බලන්න මේ දාණයෙන් කොච්චර දේවල් දන් දෙන කෙනාට ලැබෙනවද, දෙන්නේ නැති කෙනාට නොලැබෙනවද කියලා. දන් දෙනවා තමන්. තව පිරිසක් එකතු කරගත්තොත් විශාල පිරිසක්. ආන්නේ එකතු කරගන්න පිරිසත් ඒ දාණයට සමාදම් කරෙවුවා නම් එහෙනම් හොඳයි. දැන් කෙනෙක් සමාදම් කරව ගන්නේ නැහැ, තමන් තනියම දන් දෙනවා. තමන් තනියම දන් දුන්නාට පස්සේ එයාට වත්බෝසත්කම් ලැබෙනවා. හැබැයි කාත් කවුරුවත් නැහැ. පිටක් ගන්න අධිසියට කෙනෙක් නැති වෙනවා. සල්ලි තිබුණාට බෑ, පිරිස් බලය නැති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකච්ච විදේකච්ච අත්තනා දානං නදේති පරං සමාදපේති. මේ ලෝකේ තවත් කෙනෙක් කියනවා තමන් එකම කාසියක්වත් පියදම් කරන්නේ නැහැ. හැබැයි අනිත් අයට කියනවා දන් දෙන්න දන් දෙන්න දන් දෙන්න කියලා. අනිත් අය දන් දීමේ සමාදම් කරවනවා. අනිත් අයට දන් දීමේ ගුණ කියනවා. Taman දන් දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් මැරලා ගියාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝ නිබ්බත් නිබ්බත්තාඨානේ පරිවාර සම්පදං ලබති නෝ භෝග සම්පදං. එයා උපදින තැන යාට විශාල පිරිසක් ලැබෙනවා. හැබැයි හරි දුප්පත්. එයා දන් දුන්නේ නැහැ. Taman දන් දුන්නේ නැහැ. අනිත් අයට දන් දෙන්න කිව්වා. අනිත් අයට දන් දෙන්න කියලා අනිත් අය කුසලයේ දහමේ සමාදන් කරවපු නිසා යාට විශාල පිරිස් බලයක් ලැබුණා. යාළුවෝ ඉන්නවා, මිත්‍රයෝ ඉන්නවා, යන යන තැන. හැබැයි යා දුප්පත්. එහෙම අයත් මේ ලෝකේ ඉන්නවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා. ඉදේ කච්චෝ අත්තනාච නදේති පරංච න සමාදපේති. Taman දන් දෙන්නේ නැහැ. තව කෙනෙක්ව දානේ සමාදන් කරන්නේ නැහැ. දන් දෙන එකට බනිනවා. දන් දෙන එකට විරුද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලාට බැන වදිනවා. ආන්නේම කෙනේ මරණින් මත්තේ කොහේයිද? කොහොමද එයා නිරේ යන්නේ? නිරේ ගිහිල්ලා විඳවලා දුක් විඳලා ආයෙමත් ඉපිදීපිද මනුස්ස ලෝකයට ආපු දවසට එයා අන්ත අසරණ කෙනෙක් වෙනවා. දුප්පත් කෙනෙක් වෙනවා. නෝ භෝග සම්පදන්. එයා භෝග සම්පදාව ලබන්නේ නැහැ. පරිවාර සම්පත්තියත් එයාට නැහැ. ඇයි ඒ? එයා Taman දන් දුන්නේ නැහැ. අනිත් අයට දෙන්න කිව්වෙත් නැහැ. එහෙනම් එයාට හැම පැත්තකින්ම අඩු වෙනවා. ඊළඟට මේ ලෝකේ තවත් කෙනෙක් ඉන්නවා. කවුද? ඒකච්චෝ අත්තනාච දානං දේති පරංච සමාදපේති. තවත් කෙනෙක් ඉන්නවා තමනුත් දන් දෙන ගමන්, තමනුත් අතහරින ගමන්, තමනුත් වියපෑදම් කරන ගමන් තවත් අයට දන් දෙන්න වියපෑදම් කරන්න සම්බන්ධ කරගන්නවා. තවත් අය සම්බන්ධ කරගන්නවා. දානීය සඳහා තවත් අය සම්බන්ධ කරගන්නවා. එයාට මුකුත් වියදම් කරන්න බැරි වුණත් අපේ දානෙට එන්න, අපේ දාන ටික බෙදන්න ඇවිල්ලා අඩුම තරමින් මේ සදායවල දැකලා අනුමෝදන් වෙන්න කියලා තමන්ගේ වියදමින් හරි එක් කරගෙන එනවා. එක් කරගෙන ඇවිල්ලා ඒ දානෙට එකතු කර ගන්නවා. ඔය සමහර ගම්මානවල ඉන්නවනේ මිනිස්සු ජීවිත කාලයකට පන්සලකට අරණයකට ගියපු නැති මිනිස්සු ඉන්නවා. ජීවිත කාලයකට සංඝසතු දානයක් දීලා නැහැ. අටපිරිකරක් පූජා කළා නැහැ. ජීවිත කාලයක් පන්සලකට අරණයකට ඇවිල්ලා සීල් සමාදන් වෙච්ච නැති මිනිස්සු ඉන්නවා අදට. ඉතින් ආන්නේ වගේ මිනිස්සු අසරණයි. ඉතින් ඒ අය මරණින් මත්තේ යන්න නියම වෙලා ඉන්නේ නිරයට. ඉතින් ආන්නේ උදවියට අවස්ථාව පිට ලබා දෙනවා කවුරු හරි කෙනෙක් මේ ලෝකේ. Taman යන වන්දනා ගමනට එකතු කර ගන්නවා. කොහොම හරි Tamanගේ වාහනේ හරි දාගෙන ගිහිල්ලා මහා සෑය සමිඳු රුවන්වැලි මහා සෑය සමිඳු වගේ සුපූජනීය ස්ථානයන් වඳින්න සලස්වනවා. ආන්නේ එයා කරගන්නේ මහ විශාල පිනක්. ඒ නිසා යාට ಜಾති සුවිශාල පරිවාර සම්පත්තියක් ලැබෙනවා. ඒ වගේම දන් දීපු නිසා තමනුත් ಜಾති සුවිශාල ධන සම්පත්තියක් ලැබෙනවා. කිසිම දෙයකින් අඩුවක් වෙන්නේ නැහැ. කිසිම තැනක යාට අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමනුත් දන් දීලා පිරිසකුත් එකතු කරගත්තොත් ඒ දාණයට එයාට ಜಾති අසවල් දේ අඩුයි කියලා කියන්න හම්බ වෙන්නේ නැහැ. ඔන්න ඔය බණ කතාවේදා සවැත් නුවර ජේතවනාරාමේදී තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා. ඉතින් මේ බණ කතාව අහගෙන හිටියා අර උපාසකතුමා. එහෙම නැත්නම් සිව්වණක් පිරිස හතර හිටපු එක්තරා උපාසකෙක් මේ බණ කතාව ශ්‍රවණය කළා. ශ්‍රවණය කරලා මේ උපාසකතුමා කල්පනා කරනවා අහෝ අච්චරියමිදං කාරණං. මේ කාරණේ හරි පුදුම කාරණයක්. ආශ්චර්යමත් කාරණයක්. මේ බණ කතාව මෙයාට හොඳටම තදින්ම දැනුණා හිතට. ඉතින් මෙයා කල්පනා කරනවා මමත් උපදින සෑම තැනකම ධනවතෙක් වෙන්න ඕනේ. ඒ වගේම උපදින සෑම තැනකම විශාල පිරිස් බලයක් මට ලබන්න ඕනේ. විශාල පිරිස් බලයක්. ආන්නේම හිතලා දැන් මෙයා හිතනවා මමත් දානයක් දෙනවා. මේ සවැත් නුවරින් හැම දෙනා මේ දානය සඳහා සම්මාදම් කරවා ගන්නවා කියලා හිතුවා. මෙහෙම හිතලා ඒ බණ මඩුවේදීම මේ උපාසකතුමා ආරාධනාවක් කරනවා ඒ භාග්‍යවතුන් වහන්සේට. මොකක්ද ආරාධනාව? බන්තේ ස්වේ අම්හාකම් භික්ඛං ගන්නත. ස්වාමීනි හෙට දවසේ අපි පූජා කරන දානේ වළඳන්න භාග්‍යවතුන් වහන්සේ වඩින්න. අන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ විමසා වදාරනවා කිත්තකෙහි පනතේ භික්ඛූහි යත්තෝ. ඔබට භික්ෂුන් වහන්සේලා කොච්චර වමනයිද? දැන් මේ උපාසකතුමා එහෙම ධනවතෙක් නෙමෙයි. නමුත් භික්ෂුන් වහන්සේලා කී දෙනෙක් අවශ්‍යයිද කියලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමසා වදාලා. අන්නේ වෙලාවේ මේ උපාසකතුමා ප්‍රකාශ කරනවා සබ්බ භික්ඛූහි බන්තේති. ස්වාමීනි සියලු භික්ෂුන් වහන්සේලා සමග ඇවිල්ලා අපේ දානේ වළඳන්න කිව්වා. සියලුම භික්ෂුන් වහන්සේලා සමග දානේ වළඳන්න. සබ්බ භික්ඛූහි සද්දේ. අන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාරනවා උපාසකතුමා භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්නවා. කමක් නැහැ ස්වාමීනි. සියලු දෙනාම වඩම්මන්න. ආන් එහෙම පොරොන්දු වෙලා දැන් මේ උපාසකතුමා මොකද කළේ? මේ උපාසකතුමා සබත් නුවර ගියා ගාන වීතියක් ගාන ගිහිල්ලා දන්න අඳුරන හැම කෙනාටම කිව්වා හෙට මම බුදුන් ප්‍රමුඛ විශාල සංඝ පිරිසකට දානයක් ලෑස්ති කළා ආරාධනා කළා. නුඹලාට පුළුවන් කී දෙනෙක්ද ඒ හැම දෙනාටම මේ දානයට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා හැම දෙනාම සම්බන්ධ වෙන්න කියලා හැම දෙනාම දීප බඩු මුට්ටු හාල් පොල් වගේ දේවල් එකතු කළා. එකතු කළ එක තැනකට එකතු කරා. එක තැනකට එකතු කළා. දැන් මේ දාන වේලා එක තැනක ඉඳන් දන් වැට පවත්වන්නයි හදන්නේ. ඉතින් ඔය අතරට එක්තරා සිටුවරයෙක් හිටියා. මහා විශාල කඩසාප්පු සංකීර්ණයක් එයාට තියෙනවා. මේ කඩසාප්පු සංකීර්ණයේ අයිතිකාරයා මහා විශාල ධනවතෙක් සැබඳුන. හැබැයි කවදාවත් දන් දෙන්නේ නැහැ. හරි තද මසුරෙක්. ඉතින් මෙතුමා මේ කඩේටත් ගියා මොනවාරි සම්මාදම් කරගෙන එන්න. ගියාට පස්සේ ඔහු හිතනවා අත්තනෝ පහෝනකේ භික්ඛු අනිමන්තෙත්වාපන සකල ගාමං සමාදපෙන්තෝ විචරති කියලා ඔන්න ද්වේෂය ඇති කරගත්තා. තමන්ට පුළුවන් ප්‍රමාණයට දන් දෙන්නේ නැතුව ගයක් ගාන ගිහිල්ලා හිඟා කනවා කියලා හොඳටම තරහ අරගෙන මොකද කළේ? ඒ සම්මාදමේ ගියපු උපාසකතුමාට නින්දාවක් කිරීමේ බලාපොරොත්තුවත් හිතේ ඇති කරගෙන මේ ඇඟිලි තුඩු වලින් හාල් ටිකක්, ඇඟිලි තුඩු වලින් තල ඩිංගක්, ඇඟිලි තුඩු වලින් මුංගල ටිකක් ඔහොමම අරගෙන ඇඟිලි තුඩු වලින් ලබා දුන්නා. එතකොට අහුරක්වත් එන්නේ නැහැ එකතු වෙනකොට. ඊට පස්සේ ගිතෙල් බින්දු කිහිපයක් දැම්මා ගිතෙල් කලයට. දැන් ලබා දුන්නේ බොහොම සොච්චමයි. හැබැයි අර උපාසකතුමා පොඩ්ඩක් ලබා දුන්නා කියලා දැන් සාමාන්‍ය උපාසක කෙනෙක් නම් බයිනවනේ මෙච්චර මේ සල්ලි තියෙන කෙනෙක් බලන්න කොච්චර මසුරුවේද ලෝභයිද කියලා. එහෙම කියන්නේ නැතුව ඒ ටික වෙනම ගත්තා. ඒ හාල්ලට මුංගට ආදි ටික වෙනම ගත්තා. ඒ ගිතෙල් ටික වෙනම අරගෙන දැන් දානේ උයනවා. දානේ උයන තැනට ගිහිල්ලා අර හාල් ඒ වගේම මුංගට වගේ තියෙන සෑම තැනක මේ ඒ ව්‍යංජන වලට ඒ තැම්බෙන තැන් වලට ගිහිල්ලා අර හාල්ලට මුංගට ආදී එක එක දැම්ම. ඒතකොට හැම දානයකටම එයා සම්බන්ධ වෙලානේ. දැන් ඉතින් අර සිටුතුමා නැත්තම් අර ධනවතා කල්පනා කරනවා මට නින්දාවක් කළොත් එහෙම මේ මිනිස්සයා මම දුන්නේ නැහැ කියලා මේ මිනිස්සයා ඝාතනය කරලා දාන්න ඕනි කියලා. මොකද කළේ? එක්තරා පුරුෂයෙක් කියව මේ මිනිහා මොකද්ද කරන්න කියලා බලන්න. ගිහිල්ලා දැන් ඔන්න දානෙට ලෑස්ති වෙලා දානේ සෝදානම් කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. දැන් දානේ පූජා කරනවා. ඉතින් අර උපාසකවරයා ගිහිල්ලා ඇවිල්ලා කිව්වා යානම් මුකුත් තාම කිව්වේ නැහැ. මෙන්න මේ විදිහට මේ දානෙට ඔබේ දේවල් සම්බන්ධ කරගත්තා. ඔබ දීපු හාල් ටික මුං අට ටික සම්බන්ධ කරගත්තා. බොහොම පොඩ්ඩයිනේ, ස්වල්පයයිනේ. ඉතින් අවසානයේදී දැන් හිතනවා මොහු භාග්‍යවතුන් වහන්සේ ඉස්සරහා, රටේ රජතුමා ඉස්සරහා, විශාල පිරිසක් ඉස්සරහා මට නින්දා කරන්න පුළුවන්. මට නින්දා කළොත් එහෙම මම මෙන්න මේ පිහියෙන් බෙල්ල කපනවා කියලා පිහියක් ගහගත්තයිනේ. ගහගෙන දැන් එදා පුණ්‍යානුමෝදනා කරන තැනට දැන් මේ උපාසකයා නැත්නම් මේ මහා බලවතා ධනවතා යනවා. යන්නේ භාග්‍යතුන්ගේ දානේ බලඳලා දැන් ඉවර වෙච්ච වෙලාවේ භුක්තානුමෝදනා ධර්මදේශනාවට ආසන්නේ. ඉතින් අර උපාසකතුමා සම්මාදම් කළ විශාල දානයක් දීපු උපාසකතුමා භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරන ස්වාමීනි මේ දානෙට මේ සබත් නුවර බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා. ස්වාමීනි හාල් ඇටයක් හරි මුං ඇටයක් හරි දීපු කෙනෙක් ඉන්නවා නම් ඒ හැම දෙනාටමත් මම අද පින් අනුමෝදන් කරනවා. ඒ හැමෝමත් මේ දානේ පින අයිති වේවා කියලා අනුමෝදන් කරා. අර දැන් පුද්ගලයා ඇවිල්ලා ඉන්නේ බනමඩුවට පීයක් ඉනේ ගහගෙන මොනවාරි කිව්වොත් කියලා ඉවර වෙන්න කලින් ඝාතනය කරනවා කියලා. අන්න ඌට තේරුණා මම මේ හාල්ලට ටිකක් දීලත් මුංගට ටිකක් දීලත් මේ පුද්ගලයා මෙච්චර මට පින් අනුමෝදන් කරනවා. මම මොහුගෙන් සමාව ගත්තේ නැත්නම් මට මහා බරපතල අනතුරක් වෙනවා කියලා. මොහු මොකද කළේ? දුවගෙන ගිහලා අර උපාසකයා ළඟ දණින් වැටුණා. උපාසක අහනවා මොකටද ඔබ මට වඳින්නේ? අන්න ඒ වෙලාවේ කියනවා සිදුවීම. ඉතින් ඒ වෙලාවේ ඔහු කියනවා ඔබ මගෙන් නෙමෙයි සමාව ගන්න ඕනි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන්, භාග්‍යවතුන් වහන්සේගේ ළඟින් ඔබ සමාව ගන්න කියලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ලබා ගත්තා. භාග්‍යවතුන් වහන්සේ සමාව ලබා දුන්නා. ඉතින් ඔහු ඇත්තටම දමණය වුණා. එදායින් පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයේ ඉදිරියේ, ඥාන බලයේ ඉදිරියේ ඔහුට ශාන්ත වීමේ, දාන්ත වීමේ, දමණය වීමේ පෙරපින පෑදුණා. මොහු යන්නේ පිහියක් අරගෙන මනුෂ්‍ය ඝාතනයක් කරන්න. නමුත් ඔහුට ඇහෙනවා උපාසක පුඤ්ඤං නාම අප්පකන්තිබා න අවමඤ්ඤිතබ්බං. උපාසකය මේ පින පුංචි පිනක් කියලා ඒ පිනට නිඳා කරන්න එපා. මාදිසස්ස බුද්ධ ප්‍රමුඛස්ස භික්ඛු සංඝස්ස දානං දත්වා මා වගේ බුදුරජාණන් වහන්සේ නමකට මහා සංඝ රත්නයට දන් දීලා අප්පමං අපකන්තින අවමඤ්ඤිතබ්බං මම කලේ පුංචි පිනක් පුංචි දානයක් නේ කියලා අවමන් කරන්න එපා කිව්වා. පින්වතුනි, ඒක ඊටාම වටිනා කාරණයක්. අපි මේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා කරනවා, වන්දනා කරනවා, මල් පහන් පූජා කරනවා. බොහෝ දෙනාට ඒ කරන පිනේ බලය දැනෙන්නේ නැහැ. මේ ඔබ මල් පූජා කරන්නේ තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ නමකට. එහෙම හිතන්න. මේ දානි පූජා කරන්නේ එහෙම උතුමන් වහන්සේ නමකට. මේ වඳින්නේ පුදන්නේ ආවනත වෙන්නේ මේ අතහරින්නේ අන්න එහෙම සම්බුද්ධ ශාසනයක ඔබ අන්න එහෙම කල්පනා කරන්න. එතකොට තමයි මේ උතුම් ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ මහත්වය හිතට දැනෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ බදාරනවා පඬිත මනුස්සාහි පුඤ්ඤං කරුණතා විවිධ මේ ලෝකේ ඉන්නවා නුවණැති අය පඬිතෝ ඒ අය පින්ටස් කර ගනිද්දී විවිධ භාජනං විය උදකේන කියන්නේ විවිධාකාරයෙන් භාජන අරන් ගිහලා වතුර පුරවගෙන එනවා වගේ පින් පුරව ගන්නවා කිව්ව ජීවිතේ. එහෙම පින් පුරව ගන්නවා කියලා ඒවම් පරිත්තං කම්මං මයා කතන්තින අවමඤ්ඤතබ්බ මම පුංචි පිනක් නිකලේ මේ පින ලොකු දෙයක් නෙමෙයිනේ මේකෙන් මට සැනසෙල්ලක් ලැබෙයිද නැද්ද එහෙම හිතන්න එපා කිව්වා. පුංචියට හරිය ටික ටික හරිය පින් පුරන්න පටන් ගන්න දවසක මහා පින්වතෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මහා පින්වතෙක් වෙලා මහා සැනසෙල්ලක් ලබා සංසාරයෙන් අත මිදෙන්න නම් ඔබට මේ ධර්මයේ මේ කාන්ත පිහිට එදාර ඇඟිලි තුඩු වලින් හාල් මුංගට දන් දීපු සිටුවරයා ප්‍රසිද්ධ වුණා බිලාල පාදක කියලා. ඇඟිලි තුඩක් මහ පොළවේ තැබුවාම ඇඟිලි තුන එකතු කරලා හාල්ලට මුංගට ගන්න. එතකොට හරියට බලලෙක්ගේ පාදයක් වගේ. එතකොට ඒ ගත්තේ තනින් බලලෙකුගේ පාදයක වගේ අඩිසටහන් පේන නිසා බිලාල පාදක කියලා ප්‍රසිද්ධ වුණ අවසානයේ ඔහු ශාස්ත්‍රු ශාසනයේ පැහැදිලා කෝටි ගණන් ධනය සම්බුද්ධ ශාසනය දිය කර හැරියා. සම්බුද්ධ ශාසනය දන් දුන්නා. ඉතින් ඒ නිසා දන් දීලා සීල් රැකපු කාටවත් දුප්පත් වෙන්න වෙන්නේ නැහැ. දන් නොදී හිටපු අයට සීල් රැකපු නැති අයට හැමදාම මහා පාරවල් වල කෑ ගන්න වෙනවා දන් දීලා නැති නිසා. හැමදාම අසරණ වෙන සිද්ධ වෙනවා. හැමදාම වෙහෙසෙන සිද්ධ වෙනවා. ඒ නිසා දන් දෙන්න දෙයක් නැත්නම් අඩුතරමින් මෙත් වඩන්න. සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කරන්න. සියලු සත්වයන්ට කරුණාව දක්වන්න. සියලු දස්වයන්ට සෙනෙහස දක්වන්න. ඒක මහ විශාල පිනක්. අසරණ නොවෙන්න නම් අසරණ නොවන දේවල් කරන්න. අසරණ නොවීම බලාපොරොත්තුෙන් අසරණ වෙන දේවල් කරනවා නම් කවදාවත් සරණක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා සැබෑ සරණක් ලබා සැබෑ පිහිටක් ලබා සසර දුකෙන් අත මිදෙන්න මේ උදාාර බණ කතාව ඔබට උපකාර වේවා කියලා මම ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්ම ශ්‍රවණානි සංස බලයෙන් සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා දුක් වේදනා නැත්තෝ වෙත්වා සුවපත් වෙත්වා සාන්ත සිතක් සුවපත් සිතක් හැම දිනාට ලැබේවා. කරදර බාධක මග හැරේවා. දුක් දුම්නස් විපත්ති බර මග හැරේවා. හැම දිනාටම බොහොම සැනසෙල්ලේ ජීවත් වෙන්න ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. සමාජ සංගායනා.